වන 21 වෙනිදාට ඔබට තියෙනවා මේ රටේ අනාගතය ගැන ඔබේ මතු පරපුර ගැන හිතලා ගන්න බලගතු තීරණයක්. අපි අද මේ මහරගම මේ තලවතුකොඩ මේ රැස්වීම තියන්නේ පසුගිය යහපාලන කාලේ අපට ලබා දුන් ජනවරමින් ඔබේ ප්‍රදේශවලට උපරිම මෙහෙවරක් කරලයි. මතක තියාගන්න මහරගමට බස් නැවතුමක් තිබුණේ නැහැ. කොට්ටාවට බස් නැවතුමක් තිබුණේ නැහැ. නවීන බස් නැවතුම් පොළවල් දෙකක් අපි ලබා දුන්නා. මහා කුඹුරේ බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයක් හැදුවා. ජපානයේ මූලිකත්වයෙන් ආසියානු සංවර්ධන බැංකුවෙන් අපි බලාපොරොත්තු වුණා හෝමගම ඒ මහා කුඹුරේ ඉඳන් විනාඩි 21කින් මරදානට යන අපේ කැලණිවැලි දුම්රිය මාර්ගයේ විදුලි දුම්රිය මාර්ගයක් කරන්න. ඒ වගේම මහරගම ඒ වෙළඳසල් එක්කම රෙදි වෙළඳසල් එක්කම නවීන නගර සංකීර්ණයක් කරන්න, නුගේගොඩ නවීන නගර සංකීර්ණයක් කරන්න. ඒ වගේම බස් ප්‍රමුඛතා මන්තිරු 130ට අඳුනලා දීලා පහළ මට්ටමේ ඉතාම වැදගත් ලෝ ෆ්ලෝ බස් සේවයක් ඇති කරන්න අපි බලාපොරොත්තු වුණා. ඒ සියලුම දේවල් වීරයෙක් රජ කරවන්න ගිහිල්ලා 2019 දී ඔබට අහිමි වුණා. මතක තියාගන්න ලබන 21 වෙනිදා ඔබ සජිත් ප්‍රේමදාස මහත්මයා දිනවලා ඒ සංවර්ධනය නැවත මහරගමට කැඳවන්නයි යන්නේ කියන එකයි අද තලවතුකොඩදී ඔබට කියන්න තියෙන මිටෝර්නි. ඒ වගේම ඔබට කියන්න ඕනේ මේ අවස්ථාවේ වෙනකොට දැන් තරඟකාරයෝ 3 දෙනා ඉන්නේ. මහින්ද මහත්තයා දැන් තරඟෙන් වාෂ්ප වෙලා ගිහිල්ලා. එතුමට මේ මැතිවරණයෙන් පස්සේ එතුමටයි රාජපක්ෂවරුන්ටයි ලංකා දේශපාලනයෙන් සදහටම සමුගණ්ඩ වෙයි. ඒ නිසා අපි ඉල්ලනවා රාජපක්ෂලට ඡන්දෙ දෙන්න හිතන් හිටපු අයට කරුණා කරලා දැන් ඡන්දෙ දෙන්න ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරගන්න තැනක් තියෙනවා. ඒක තමයි දුරකතනය. ඒ දුරකතනයට ඔබේ ඡන්දය ලබා දීලා ඔය පවුලට සාමකාමීව ඉදිරි කාලේ ජීවත් වෙන්න අවස්ථාව ළඟා කරගන්න කියලා. ඒ වගේම රයිල් වික්‍රමසිංහ මහත්තයා එතුමා කියනවා මම පෝලිං නැවැත්තුවා, මම විදුලි බලය දුන්නා, මං ගෑස් දුන්නා, මම තෙල් දීලා ඒ වගේම බෙහෙත් පොහොර දීලා රට ස්ථාවර කළා, මට තවදුරටත් රට ස්ථාවර කරන්න දෙන්න කියලා. මතක තියාගන්න මේ රටට පෙට්‍රල් ගෙන්නන්නේ 195ට, විකුණන්නේ 332ට, ඩීසල් ගෙන්නන්නේ 201ට, විකුණන්නේ 307ට, ඉතුරු ටික රනිල්ගේ බදු. ඒ වගේම මේ රටට අල, ලූණු, ඒ වගේම පරිප්පු, පිටිකිරි මේ සෑම දෙයකටම සහ ගහන බදු ගහලා තමයි අද රනිල් වික්‍රමසිංහ මේ ස්ථාවරත්වය හදලා තියෙන්නේ මිත්‍රවරුනි. ඔබ සියලු දෙනාගේම විදුලි බිලෙන් පළවෙනි මාස 8 දී ලංකා විදුලි බල මණ්ඩලයේ සියලු වියදම් පරණ ණය ගෙව්වටත් පස්සේ සෑම විදුලි පාරිභෝගිකයකම රුපියල් 20,000ක් කොල්ල කාලා තමයි රනිල් වික්‍රමසිංහ ඔය ස්ථාවරත්වය ගෙනල්ලා තියෙන්නේ. එහෙනම් අපට කිසිම සහනයක් නැහැ විතරක් නෙවෙයි, ඊළඟ අවුරුද්දේ තව බදු දෙකක් ගහන්න යනවා. එකක් තමයි වස්තු බද්ද, අපේ වර්ග අඩියට, අපේ පර්චස් එකට, අපේ ඩිපොසිට් එකට තව බද්දක් ගේන්න යනවා. ඊළඟ බද්ද තමයි පරම්පරා බද්ද. ඒ පරම්පරා බද්දෙන් කනකර ටිකටත් අපේ අම්මා තාත්තගෙන් අපිට හම්බු වෙච්ච බද්ද ගහන්නයි රනිල් වික්‍රමසිංහ එන්නේ. එහෙමනම් තව අවුරුදු 5ක් බදු බරලා කරේ තියාගෙන රට බංකොලොත් කරපු ජාවාරම්කාරයින්ට සහන ලබා දීදී යන මේ ගමනට අපි සිලින්ඩරේ, ගෑස් සිලින්ඩරේ දිනවනවද? අන්න ඒ පණිවිඩය ඔබ මතක තබා ගන්න ඕනේ. ඔබට සහනය අවශ්‍ය නම්, ඔබට විදුලි බිල අඩු කරගන්න ඕන නම් 2015 වගේ, ඔබට තෙල් සහනය, ආහාර සහනය, ඒ වගේම ජල සහනය ලබා ගන්න ඕන නම් ඔබ ඡන්දේ දිය යුත්තේ ඒ දුරකතන ලාංඡනයට සජිත් ප්‍රේමදාස මැතිතුමාට කියන එක අපි කියන්න ඕනේ මිත්‍රවරුනි. ඒ වගේම බලන්න එක පිට එක දවන්ත වංචා හොරකම් කරගෙන ගියා. ඊ වීසා වංචාව කරලා මේ රටට එන සංචාරකයින්ගෙන් ඩොලර් 25,777ක් කොල්ල කෑවා අප්‍රේල් 17 ඉඳන්. මමත් ගියා, රවුෆකින් මහත්තයත් ගියා, සුමන්දිරන් මහත්තයත් ගියා, අපේ හර්ෂසිල්ල මහත්තයාගේ මූල්‍ය කමිටුවේ මේක සාකච්ඡා කළා. ඒ වார்த்தාව පදනම් කරගෙන ශ්‍රේෂ්ඨාධිකරණ ගිල්ල ඒක නැවැත්තුවේ අගෝස්තු 2. ඒ කාලය ඇතුළත කෝටි 320ක් ඉන්දියාවේ පෙට්ටි කඩයක් කරහා මේ රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව අප්‍රේල් 17 ඉඳන් අගෝස්තු 2ට කොල්ල කාලා තියෙනවා මිට්ටෝරුනි. ඒ කොල්ලේ ඉදිරියට ගෙනියන්නද ඔබ හැමගෙන් මේ ඡන්දෙ ඉල්ලන්නේ? අද මේ රටේ ජනතාවට යන්න තිබිච්ච, විදේශ වලට යන්න තිබිච්ච අවස්ථාව, ඒ පාස්පෝර්ට් එක, ඊ පාස්පෝර්ට් එකක් ගෙන්නවා කියලා
හිතවතෙකුට පවරන්න ගිහිල්ලා දවැන්ද වංචාවක් කරන්න ගිහිල්ලා අද මේ රටට පාස්පෝර්ට් නැහැ. ඒ විතරක් නෙවෙයි මේ රටේ දරුවෝ විදේශගත වෙනකොට තව අමතර ඩොලර් 100ක් විදේශගතවන අයගෙන් ගැනීම සඳහා මැලේසියානු සමාගමක් ඇඳවාගෙන ඉන්න උත්සාහ කරන රනිල් වික්‍රමසිංහ එක දිගට මෙවැනි වංචාවන් කරමින් රටට එන සංචාරකින්ගෙන් ගහනවා, පාස්පෝර්ට් එකෙන් ගහනවා, ඒ වගේම රටෙන් එන අපේ විගමන ශ්‍රමිකයින්ගෙන් ගහනවා. ඒ ආකාරයටයි අද මේ රටේ මංකොල්ලය කරගෙන යන්නේ මිට්ටෝරුනි. ඒ මංකොල්ලය නතර කරන්න අපි ඔබෙන් ඉල්ලනවා. ඔබ හැම දෙනාම දුරකථනය ජයග්‍රහණය කරන්න රනිල් වික්‍රමසිංහට දෙන හැම ඡන්දයක්ම අනුරදිසා නායකගේ ඒ බෝල්ෂෙවික් විප්ලවයට දෙන ඡන්දයක් බව මතක තියාගන්න මිට්ටෝරුනි. අනුරදිසා නායකට රට කරන්න බෑ. හැබැයි මතක තියාගන්න ලෝකේ බෝල්ෂෙවික් විප්ලව සිද්ධ වෙච්ච කිසි රටක ආගමික නිදහස නැහැ, ප්‍රජාතන්ත්‍රවාදී නිදහස නැහැ. මේ අවසාන ඡන්දය වෙන්න පුළුවන් මේ බෝල්ෂෙවික් විප්ලවකාරීන්ට දුන්නොත්. නිකරගුවාවට ඒක උනේ, වෙනිසියුලාවට ඒක උනේ, කියුබාවට ඒක උනේ. ඡන්ද නැහැ. එහෙනම් මේ ප්‍රජාතන්ත්‍රවාදී නිදහස රැකගන්න ඕන නම්, ආගමික නිදහස රැකගන්න ඕන නම්, සාහිත්‍ය සංස්කෘතික නිදහස රැකගන්න ඕන නම්, නිදහසේ ලාංඡනය මෙවර දුරකථනය එයට ඔබේ 21 වෙනිදා ඡන්දය ප්‍රකාශ කරන්න කියලා අපි ඉල්ලා හිටුරා මිට්ටෝරුනි. ඒ වගේම හැමෝම අහනවා සජිත් ප්‍රේමදාස මහත්තයාගේ මේ සැමට ජයක් වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න බදු සහන දෙන්න, දුගී පවුල් වලට රුපියල් 20,000 දෙන්න, රජයේ සේවකයාගේ වැටුප් වැඩි කරන්න කොහෙන්ද සල්ලි කියලා. වෘත්තීය වේදීන් වීමේ පාපයට දොස්තර ඉංජිනේරු කළමනාකරණ ශේෂ්ත්‍ර වලට ගහපු සහ ගහන බදු අඩු කරන්න කොහෙන්ද තව අමතර සල්ලි කියලා. මේ රටේ හංගපු සල්ලියක් තියෙනවා. ඒ හංගපු සල්ලි එළියට ගේන්න නව ඉලෙක්ට්‍රොනික ක්‍රමවේදයක් මගින් අවුරුදු දෙකක් ඇතුළත මුළු රාජ්‍ය සේවයත් රටත් අපි සියලුම ගණදෙනු ඔබේ ජංගම දුරකථනයෙන් කරගන්න පුළුවන් විදිහට අපි ගේනවා. ඔබ හැම දෙනාගේම රියදුරු බලපත්‍රය, හැඳුනුම්පත, පාස්පෝර්ට් එක, ඔප්පුව මේ සියල්ලම ඔබේ ජංගම දුරකථනයේ හරහා, ඒ වගේම ඔබේ බැංකු ගිණුම ඔබේ ජංගම දුරකථනයට සම්බන්ධ කරලා රටේ සේවාවන් ඔබේ අතට ගේන ඩිජිටල් කරණයේ මහ විප්ලවය ලබන 21 වෙනිදා ආරම්භනවා කියන එක මතක තියාගන්න. ඒ ස්මාර්ට් දුරකථනය වෙනුවට ඔබේ ඡන්ද පත්‍රිකාවේ තියෙන වෙන දුරකථනය, පැරණි දුරකථනය, ඒ දුරකථනයට ඔබේ ඡන්දය දීලා දුරකථනය හරහා, ජංගම දුරකථනය හරහා, ඩිජිටල් කරණය හරහා රට දිනන මගට ඉදිරි කාලයේ පිවිසෙන්න කියලා ඔබ සියලු දෙනාගෙන් ඉල්ලා සිටිමින් ඔබට 21 වෙනිදාන් පස්සේ නව රජයක් යටතේ ප්‍රජාතන්ත්‍රවාදී නිදහස, ආගමික නිදහස, ආර්ථික නිදහස රහිත නව යුගයක් අපි බිහි කරනවා කියන පොරොන්දුව ඔබට දෙමින් මම නිහඬනවා ඔබට ජයෙන් ජය වේවා.